දේශපාලය කර දැම් බාන මේ කෝට්ට මෙත නාවල මගේ ඔෆිස ගත්තියෙනවා. ඒ ඔෆිස්සගේ කට්ටියේ ඉන්න ඔෆිස් ටාෆින්න ඔෆිස් ටයිම් ගත්තියෙන මිනිස්සු වෙනවා ඒගොල්ලොන්ගේ වැඩවලට අපි සහ සම්බන්ධ වෙනවා ඒ කරගෙන මිනිස් වයන එතකොට කෝට්ට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මාර්ථක දේශපාලයක ඒකතම අලුත් දේශපාලන මොඩර්න් පොලිටික්ස් එක්ෂත් ජාතික පක්ෂෙන් ඇයි එන්ඩ හිතු නඒකද ම කියන්න කතාව ඉටස්සේ ඉටවස්සේ ඔය බන්දුලගේ ඉඳලා ජොනීගේ ඉඳලා සජිත්ගේ ඉඳලා ඉස්සර වැඩ සටහන් තිබන ඉස්සර තිබේ TNL එක විතරයි හරි මේ වගේ ටෝක්ෂය එකක් තිබ්බේ චමුදිත ම හිතන්න කරේනේ මුල්මකාල ඉතින් අපේ පාරය කට්ටිය බලන මොකද මේ වාහන එන්නේ මෙයා ගෙදට්ට ඇවිල පෑ දෙක තුන ඉඳල යන්න මොකද කියලා ඉතින් මේ කට්ටිය ඇවිල්ල මගේ ඔෆිස්සූම් එකේ වාඩි වෙලා දැන් මේ ප්‍රෝෂෝ එකට යන්න කලින් අපේ පුහුණු වෙනවා තොරතුරු ලබා ගන්න ප්‍රශ්න වලට ආවම කොහොමද උත්තර දෙන්නේ ආර්ථිකය මොකදනේ ඔහොම ඔහොම දයාසිරිලා හරි ඔහොමම රුවන්ලා අර අර එක ඇමති කෙනෙකුට අර අර මේ නැවේ ඩොලර් කියන කතාවත් ඔබට කියන්න නෑනේ ඒ කට්ටියත් එක්ක අපේ සම්බන්ධතාවයක් නැ ජොනි ඉස්සර අපේ පැත්තට හිටි ඒක කොහොම හරි ඔහොම ඔහොම ගිහිල්ලා 2010 ඡන්දේ එනවානේ 2010 චන්දර කලින් රණවීර වික්‍රමසිංහ මහත්තයා මට දෙතුන් පාරක්ම ගිහුව ඡන්දෙ ඉල්ලන්න කියලා මං කෝපෝ මට ඡන්දෙ ඉල්ලන්න බෑ මට මං ඡන්දෙ ඉල්ලන ජාතිය මිනිස්සෙ නෙවෙයි කියලා එදා නොමිනේෂන් එක වහන දවසේ ඊට කලින් දවසේ මට කෝල් එකක් ආවුදේ එන්න කියලා සිරිකොතර මං ගියා කරුජාසුරිය මහත්තයා රණවීර වික්‍රමසිංහ මහත්තයා කියලා කිව්වා කෝලයක් දීලා කිව්වා අස්සම් කරන්න කියලා මං කිව්වා මොකද්ද කියලා මේ නැෂනලිස්ට් එකට කියලා පු මං කෝපෝ මට බෑ ඇයි බෑ කියන්නේ මේ මේ මේක හොඳ අවස්ථාවක් මම කියන්නේ කවුද මේ රයිල් කියන්නේ රණිලුයි මේ කරුයි පස්සේ කරුට ගුව මේක කරන්න හරිසා හරි මේක කරන්න මේක ඔයා එන්න අපිත් එක්ක මම පිටිපස්සේ ඉඳන් නෙමෙයි මේ ඉස්සරහින්ම ඇවිල්ලා කරන්න කියලා පස්සේ මං ගෝ බෑ අසං කරන්න මං ගෙදර ගිහිල්ලා හිතන්න ඕන කියලා පස්සේ මං ගියා තාත්තා හම්බ වෙන්න තාත්තා හම්බ වෙන්න ගියා මං තාත්තා ගෝ මේක මෙහෙ වැඩ තියෙනවා මම මොකද කරන්න කියලා මොන මල් දේශපාලනේ යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා පස්සේ තාත්තා ගොඩක් කළ පෑකද කතා කරලා කිව්වා ඉතින් කැමති නම් කරන්න කියලා. නංගි මාස 3ක් කතා කරේ මේ මාත් එක්ක. ඒක විරුද්ධයි වැඩි. විරුද්ධ විරුද්ධ වුණා. පස්සේ වයිෆ්ට කිව්වා වයිෆ් ඇග්‍රී වුණා. ඊට පස්සේ ගිහිල්ලා අස්සම් කරලා මමත් බලාපොරොත්තුනේත් නෑ ජාතික ලයිස්තුවේ 2010 ආවා. ඊට පස්සේ 2015 දී මම ඡන්දේ ඉල්ලුවා. 11 දී කෝට්ටේට ආවා. ඔයා කිව්වා වාගේ මිනිස්සු කිව්වා මෙයාට නම් මේක කරන්න බෑ කියලා. මම ගුව නැෂනල් එක ගහන්නේ නැහැ මොකක්වත් කරන්නේ නැහැ මේ විදිහටම තමයි ඉන්නේ මිනිස්සු කිව්වා හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා අපි වෙලා බලමු අපි පුංචි විරාමයක් ගන්නවා වෙලාම බලන්න ඉතින් වීවා එකතුණු උකු තේකක රස උපරිමයි උකු කතිය පිරි වීවා තේක සුපිරි ඔව් බොහෝ විට මේ මේ ඇත්තටම අපි දන්නවා මේ මේ හර්ෂ සිල්වා දැන් කෝට්ටේ අපි මේ මේ ආසනයේම ජීවත් වෙන මිනිස්සුන්ද ගොඩක් අය කිව්වේ මේ මේ මෙහෙමනම් දේශපාලනය කළ දිනන්න බෑ කියලා මේ මිනිහා නැෂනල් එකක් අඳින්නෙත් නෑ හරියට සිංහල කතා කරන්නෙත් නෑ බොහොම ඉහළ පැලැන්තියේ වගේ ඉන්නේ අරක්කු බෙදන්නෙත් නෑ මේ සියල්ලම එක්ක හැබැයි මොකද ඒ කොහොමද ඒක තමයි මගේ කරගන්න නෑ ඒක තමයි මම සාමාන්‍ය දේශපාලනඥයෙක් කරන වැඩ කරන්නේ නෑ බොහෝ වෙලාවට හරි ඉතින් හැබැයි මම කියලා තියෙන්නේ මගේ සිස්ටම් එකට තමයි වෙනස් වෙන්න ඕන හරි ඒක තමයි අලුත් සිස්ටම් එක හරි ඉතින් ඒකත් එක්ක තමයි අපි 2015 ඡන්දේ ඉල්ලුවා කොළඹ අපි දින්නා 2020 ඡන්දේ ඉල්ලුවා කොළඹ අපි දින්නා 2000 ඊළඟට ඡන්දේ ඉල්ලනවා අපි දන්නවා අපි ලොකු ජයග්‍රහණයක් ලබා ගන්නවා ඒ මොකද මම විශ්වාස කරනවා දැන් ජනතාවත් වෙනස් වෙලා අර මේ ශානක කියපු අර කලින් දේශපාලනේ මිනිස්සු නැහැ මිනිසුන්ට තිත්ත වෙලා ඇති වෙලා අපිට ඒක හරි කරදරයක් වෙලා තියෙන ඇත්තටම ජනතාව හැටියට අපිට කරදරයි ඒ කියන අපි බයයි ඒ වගේ මිනිස්සු තව දුරටත්පත් කරගන්න දැන් උතන තමයි තියෙන ප්‍රශ්නේ තියෙන ශානක ඇයි ජනතාවට තිත්ත උනේ දේශපාලනේ අන්න එතන තමයි තියෙන ඔව් මොකද මිනිස්සුන්ව රවට්ටනවනේ දේශපාලනඥයා ගිහිල්ලා රවට්ටනවා අරක කරන්න මේක කරන්න හරි දැන් ඔයා කිව්වනේ අරක්කු බෙදන්නේ නැහැ කියලා අපි අද මං 2011 කෝට්ටේට ආවේ අද 2024 එකම දවසක්වත් අරක්කු මේ අරගෙන නැහැ කිසිම කෙනෙක්ට ඉතින් හැබැයි ඒ පොසිෂන් එකේ ඉන්නවා අනිත් එක මම කිව්වා කරුණා කරලා මගේ පුද්ගලික ගෙදරට කිසි දවසක දේශපාලනේ කතා කරන්න එන්න එපා
එන්නද පොලිසිය ප්‍රශ්න කර කිසිම කෙනෙක් එන්නේ නැහැ. මගේ වයිෆ්ට මං කියලා දෙන්නේ තේ හදන්න ඕනෙත් නැහැ, බත් වෙන්න ඕනෙත් නැහැ, මුකුත් ඕන නැහැ. මේක අපේ පුද්ගලික නිවාසය. හරි. කිසිම දවසක පොලිසියට කතා කරන්න හේතුවක් අවශ්‍යත් නැහැ. එන්නේ නැහැ මිනිස්සු. මොකද එහෙම කරනකොට මිනිස්සු කිව්වා ඔයාට මේක කරන්න බෑ. ඔක වෙනස් කරන්න. හැබැයි මම කිව්වා එහෙම නෙමෙයි. දේශපාලනය කරන දැන් බාන මේ කෝට් එක මෙතන ආවල මගේ ඔෆිස් එකක් තියෙනවා. ඒ ඔෆිස් එකේ කට්ටිය ඉන්නවා. ඔෆිස් ස්ටාෆ් ඉන්නවා. ඔෆිස් ටයිම් එකක් තියෙනවා. මිනිස්සු එනවා. ඒගොල්ලෝගේ වැඩවලට අපි මේ සහ සම්බන්ධ වෙනවා. ඒක කරගෙන මිනිස්සු යනවා. මිනිස් එතකොට කෝට් එක මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. මාත් එක දේශපාලනය කරන. ඒක තමයි අලුත් දේශපාලනය. මොඩර්න් පොලිටික්ස් and people need to change. ඒකයි මේ වෙන්නේ.